කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පෝත්‍තිකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල සිංහල දෙමළ අලුත් අවුරුද්ද හෙට සියත ප්‍රවෘත්ති අනාවරණය පළදරයි අනුරාධපුර වට්ටකා ගොවින්ගේ අසන්න මිලදී ගැනීමට ජනපති උපදෙසින් රාජ්‍ය මැදිහත්වෙයි සියත තවත් අනාවරණයකින් හදිසි මරණ පරීක්ෂකවරුන්ට ආරක්ෂිත ඇඳුම් කට්ටල මා විශේෂයෙන්ම සියත මාත්‍යයට මේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මා ස්තුතිය ප්‍රකාශ කරන්න කැමතියි ශ්‍රී ලංකාවේ කොරෝනා සාධිතින් සංඛ්‍යාව 200 ඉක්මවයි විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන් විවෘත කිරීම අධ්‍යයන තුනකින් ඉතිහාසයේ ප්‍රථම වරට ඇමරිකාව හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි. කොවිඩ් වැළඳිය සුවය ලැබූ බ්‍රිතාන්‍ය අගමැති රෝහලින් පිටවයයි. කිතුනුවන් බැටියෙන් සමරන පාස්කු ඉරුදින අදයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාවට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණයි. සියත අපගිරේන සිංහල අවුරුදු නැකත් සීට්ටුවයි මේ. චිරාගත සම්ප්‍රදානුකූලව අලුත් අවුරුද්ද සමරන්නේ ඥාති හිත මිත්‍රාදීන් සමග එක්වයි. කෙසේ නමුත් රට තුල පවතින වත්මන් තත්ත්වය අනුව අපට මෙවර අලුත් අවුරුද්ද පවුලේ සමාජිකයින් සමග පවණක් සීමා කිරීමට සිදුව තිබෙනවා. ජ්‍යොතිෂානුකූලව සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීම සිංහල හින්දු අලුත් අවුරුදු උදාව ලෙස සැලකෙනවා. මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්දේ නැකත් සීට්ටුව මෙසේයි. අලුත් අවුරුදු උදාව අප්‍රේල් මස 13 වන සතුදා අපර භාග 8:23 ට සිංහල අවුරුද්ද උදාවනවා. පුණ්‍ය කාලය අප්‍රේල් මස 13 වන සතුදා අපර භාග 1:00 විනාඩි 59 සිට පසුදින අලුයම 2:00 විනාඩි 47 ට ක්‍රියාත්මක බැවින් අපර භාග 1:59 ට පෙර ආහාර පානගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල නිරත වනු මැනවි. ආහාර පිසීම අප්‍රේල් මස 13 වන සඳුදා අපර භාග 10:05 සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිබ්බඳ ගිනි මොලවා දීකිරි මිශ්‍ර කිරිබතක්ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් සහ අග්ගලාද පිළියෙල කරගනු මැනවි. වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය අප්‍රේල් මස 13 වන සඳුදා දින අපර භාග 10:43 සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි. හිස තෙල් ගෑම අප්‍රේල් මස 15 වෙනි බදාදා පූර්ව භාග 9:17 නැගෙනහිර දිශාව බලා පයට කොළම්පත්ද තබා හරිත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කොහොඹපත් යුෂ මිශ්‍ර නානුද තෙල්ද ගා ස්නානය කරනු මැනවි. රැකී රක්ෂා සඳහා පිටත්ව යාම අප්‍රේල් මස 17 වෙනි සිකුරාදා පූර්ව පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තල සහ හකුරු මිශ්‍ර කිරිබත් අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත්ව යනු මැනවි. පැල සිටුවීම අප්‍රේල් මස 19 වන ඉරිදා පූර්ව භාග 11:38 තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා පැල සිටුවීම මැනවි. උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට නිදුක් නිරෝගී චිරජීවනයේ නියුත් සුභ අලුත් අවුරුද්දක් වේවායි වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යචාලය ප්‍රාර්ථනා කරනවා. රටේ පවතින තත්ත්වය හමුවේ මෙවර අවුරුදු සිරිත් විරිත් ජාති භේදයකින් තොරව තම නිවෙස්වල සිට ඉටු කළ යුතු බව රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහනාහිමියන් පවසනවා.
කාල ගුණේ කාල සත අවබෝධ කරගනිමින් තම තමන්ගේ නිවෙසලට සිට ආගමික චාරිත්‍ර වාර්ෂ සිදු කරන්න පෙර අවුරුසේ මේ අවුරුද්දේ ඒ විදිහේ සත්වයට අපට අවස්ථාව සසුලා පෙන්නේ රෝගාබාධයන්ගෙන් මේ අවස්ථාවේදී ලංකාව පිරිසිදව පෙරෙනවා ඒ නිසයි සබුද්ධිමත්ව කල්පනාකාරීව දවස ගත කිරීමට දවස් ගත කිරීමට හැමදාම හිතාගත යුතුයි. ජාතියෙන් වශයෙන් සිංහල දෙමළ මේ ජාතියෙන් සමගින් සාමෙන් සමාධානෙන් ඉවසීමෙන් සැලසීමෙන් කාලය ගත කරමින් ඒ අවුරුදු චාරිත්‍රයන් ඉෂ්ට කිරීමට සර්වදෙසාම දන් දමා හැමදාටම පෙරුවන් සරණයි. කෙටි කාලයක් තුළ කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීමට බලාපොරොත්තු වන අතර ජනතාව වශයෙන් සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව කටයුතු කිරීමට වග බලා ගත යුතු බව යුද හමුදාපති ලුතිනි ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ යාපනය ප්‍රදේශයේ පැවති උත්සවයකදී. නිරෝධායන කරගෙන යද්දී සමාජයේ තුලිනුත් යම් යම් පුද්ගලයන් ආසාදිතයන් බවට පත් වෙන බව අපි දැක්කා. ඒ අවස්ථාවේදී අපගේ තිබ්බේ සැලසුම ඕන්නේ ඉන්න නිවසේම ඕන් ඒ ස්ථානෙම නිරෝධායන ලක් කරලා තියාගන්න. නමුත් එක දවසකින් අපිට පෙනී ගියා සමහර නිවෙස්වල තියෙන ප්‍රමාණය තුල ඉන්න සංඛ්‍යාවන් වැඩි හින්දා ඔවුන්ට නිරෝධායන කරන්න කිව්වත් එක්ක නිරෝධායන වෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් නිරෝධායන වෙන්න තරම් පරිසරයක් ඒ නිවෙස් තුල නැහැ. ඒවා තමයි සන්නද්ධ සේනාධි නායකයා වශයෙන් අධිකරු ජනාධිපතිතුමා අපිට දැනුම් දුන්නා. එහෙමනම් ඔවුන්නේ සියලුම දෙනාව අරංගිල නිරෝධායන මධ්‍යස්ථානයකට යොදවන්න කියලා. අපි හරි තීරණ හරි වෙලාවට අරන් තිබෙනවා. ඒකයි අපේ වැදගත්කම, ඒකයි අපේ සාර්ථකත්වයේ මූලික ගුණාංග. ඔබගේ හමුදාවට කරන සහ රටට කරන යුතුකමක් තිබෙනවා. වෛද්‍යවරුන් දෙන උපදෙස් වලට පිළිපදිමින් ශාරීරික සහ සමාජ දුරස්ථභාවයන් රැකගනිමින් කොවිඩ් ආසාදනයක බවට පත් නොවී ජීවත් වීම තමයි ඔබගේ යුතුකම වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත් කෙටි කාලෙන් මේක ඉවර කරන්න. නමුත් ඔබ සියලු දෙනාම මේ ගැන බුද්ධිමත්ව හිතලා කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඇන්තිරි නීති බලපත්‍ර අවභාවිත කරන පුද්ගලින් තෙරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව නියුච්ච පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. තවත් හෝරා කීපයකින් සිංහල හින්දු අවුරුද්ද උදා වෙනවා. ඉතින් අපි මේ අවුරුද්ද සමරන්නේ වසංගතයක් එක්ක. මේ අවුරුද්දේ අපි ඉල්ලා සිටින්නේ චාරිත්‍ර වාර්ති ඉටු කරන්න. හැබැයි ඒක පෞලිය ඇත් එක්ක සීමා කරගෙන ඒ අවුරුද්ද සමරන්න කියලා. ඒ වගේම ඔබ නවාතැනක ඉන්නවා නම් ඒ නවාතැනේ ඉන්න ඇත් එක්ක විතරක් අවුරුද්ද සමරන්න කටයුතු කරන්න. ඒ වගේම විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ ඇදිරි නීති බලපත්‍ර අවභාවිතා කිරීම පිළිබඳව, ඒ වගේම ඇදිරි නීති උල්ලංඝනය කිරීම පිළිබඳව වාර්තා වෙනවා. පසුගිය පැය 24ක කාලය තුළ 1525 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඒ වගේම වාහන 350කට ආසන සංඛ්‍යාවක් පොලිස් භාරයට ගනු ලැබුවා. දැන් මෙම සම්පූර්ණ කාලය තුළ මේ වන විට 23500ක් පුද්ගලීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම වාහන 6500ක් පමණ පොලිස් භාරයට ගෙන තිබෙනවා. විශේෂයෙන්ම මේ දිනවල අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ මත්පැන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, ඒ වගේම වෙනත් නීති විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳව. මාර්ග බාධක නිලධාරීන්ට උපදෙස් ලබා දී තියෙනවා මේ ගැන වැඩි අවධානය යොමු කරන්න. ඒ වගේම ගම්බදව පොලිස් සංචාර සිදු කරලා විශේෂයෙන්ම සූදු පිටිවල සැරිසරන පුද්ගලයින්, ඒ වගේම වෙනත් ඒ ආකාරයේ ක්‍රියා කරන අය, රංචු ගැනී සමූහ ලෙස කටයුතු කරන අය අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනවා. දැන් මේ දින දෙක තුනේදී නැවත රංචු ගැසී සමූහයක් ලෙස හිටියොත් එයින් පළක් වෙන්නේ නැහැ. ඒ නිසා නිරන්තරයෙන් මේ කාල පරිච්ඡේදයේ ඒ ආකාරයටම නිරෝධායන රීතීන් වලට ගරු කරමින් කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා. එසේ නොවුනහොත් ඉතා දැඩිව නීති ක්‍රියාත්මක කරන්න සිදු වෙනවා. ජේසුස් වහන්සේ මරණින් උත්ථානය ලැබීම හෙවත් පාස්කු ඉරිදා දිනය අදට යෙදී තිබෙනවා. කිතුනු භක්තිකින් විසින් මහත් බැතියෙන් සමරන ප්‍රධාන ආගමික උත්සවයක් ලෙස පාස්කු ඉරිදාව සැලකෙනවා. අලු බදාදායින් ආරම්භ වී පාස්කු ඉරිදායින් අවසන් වන මෙම කාලය කිතුනුවන් හඳුන්වනු ලබන්නේ චතාරික සමය ලෙසයි. මෙම කාලය තුළ කිතුනු බැතිමතුන් දෙවියන් වහන්සේගේ පුත්‍රයා වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මනුෂ්‍ය වර්ගයා පාපයන්ගෙන් මුදවා ගැනීම සඳහා තම ජීවිතය කැප කළ අයුරු සිහිපත් කරමින් ආගමික කටයුතු වල නිරත වනවා. නොයෙකුත් වද බන්ධන වලට ලක්ව මහා සිකුරාදා දිනේදී කුරුසය මත ඇනගසා මරා දැමීමෙන් අනතුරුව ක්‍රිස්තුස් වහන්සේ නැවත උත්ථානය ලැබුවේ පාස්කු ඉරිදා දිනේදී බව කිතුනු විශ්වාසයයි.
මෙය සිහිපත් කරන ලෝපුරා කිතුණු බැතිමතුන් සමග එක්ව දිවයිනේ සියලු කිතුණුවන් අද පාස්කු ඉරිදා දිනය සමරනවා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පාස්කු ඉරුදින වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ පාස්කු ඉරුදින අර්ථය සිය ආත්මය සහ මනස පිරිසුදු කර ගැනීම බවයි. එමෙන්ම කිතුණු භක්තිකයන් ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය, මරණය, උත්ථානය සිහි කරමින් චතාරික සමය ගත කරන්නේ ආධ්‍යාත්මික වතාවත්හි නිරත වෙමින් බවත්, එමගින් වර්ධනය කරගන්නා ශාන්තදායි හැඟීම් සහෝදර ජනතාව අතර ප්‍රේමය, සාමය සහ සහජීවනය උදා කිරීමට උපකාරී වනු ඇති බව එම පණිවිඩයෙන් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. එමෙන්ම අග්‍රාමාත්‍යවරයාද පාස්කු ඉරුදින වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පසුගිය වසරේ පාස්කු දිනේදී සිදු වූ ප්‍රහාරයේ දුක්බර මතකය තවමත් ඔබගේ මතකයේ රැඳී ඇති බව, නොඅනුමාන බවත්, එවැන්නක් මින් ඉදිරියේදී සිදු නොවී මාතෘභූමිය ආරක්ෂා කර තබා ගැනීම රජයක් ලෙස අපගේ වගකීම බවයි. එමෙන්ම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිය ජීවිත පූජාව කුරුසේ මත සිදු කර සිය අනුගාමිකයින්ට අගනා ආදර්ශයක් ලබා දී තිබෙන බවත්, එම පරිත්‍යාගය තම ජීවිතයේ පරමාදර්ශය කර ගනිමින් උන්වහන්සේ පෙන්වා දුන් ජීවන ක්‍රමය ගැඹුරින් අධ්‍යයනය කරමින් ඔවුන්ගේ ආධ්‍යාත්මික දායකත්වය ලොවටම ආධ්‍යාත්මික ශක්තියට එක් කිරීමට යුහුසුලුවනු ඇති බව අග්‍රාමාත්‍යවරයා සිය පාස්කු ඉරුදින පණිවිඩයෙන් පෙන්වා දෙනවා. මෙරට නව කොරෝනා වෛරසයේ ආසාදනය වූ පුද්ගලින් සංඛ්‍යාව 203 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසනවා. මේ අතර කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලින්ගේ මෘතදේහයන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව අද දහවල් වන විට 200 සීමාව ඉක්මවා ගියා. ඒ අතුරින් අද දහවල් වාර්තා වූ රෝගීන් සිවුදෙනා බේරුහුල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු පිරිසට අයත්. එසේම ඊයේ දින ජායල සුදුවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදීන් 5 දෙනා අතුරින් එක් අයෙකු රාගම රෝහලේ පවිත්‍රතා කටයුතු සිදු කරන පුද්ගලයෙකු වන අතර, ඒ හේතුවෙන් රාගම රෝහලේ කාර්ය මණ්ඩලයේ 26 දිනක පමණ නිරෝධායනයට ලක් කිරීමටයි සෞඛ්‍ය අංශ පියවරගෙන ඇත්තේ. ජායල සුදුවැල්ල ප්‍රදේශයෙන් නාවික හමුදා බහරයට ගෙන නිරෝධායනය සඳහා යොමු කළ 28 දෙනා සමග සමීප සම්බන්ධතා පැවැත් වූ තවත් 52 දෙනෙකු නාවික හමුදා බහරයට ගෙන ඔළුවිල් හිපිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ. මේ අතර මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු ඊයේ දින යළි දිවයිනට පැමිණියා. සිංගප්පූරුව හා ඩුබායි යන රටවල සිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. ඒ අනුව ඔවුන් 14 දෙනා නිරෝධායන කටයුතු සිදු කිරීම සඳහා දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ බවයි අප කළ විමසීමකදී යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ සිට දොඩංගොඩ ප්‍රදේශයට අනවසරින් පැමිණි කාන්තාවක් පිළිබඳව ලද තොරතුරුකට අනුව ඇය දින 14ක කාලයක් නිරෝධායනය කිරීමට දොඩංගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද කටයුතු කළා. කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලින්ගේ මෘතදේහයන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදාළ ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ කොරෝනා වෛරස් රෝගයෙන් මියගොස් ඇති හෝ මියගොස් ඇති බවට සැක කරනු ලබන යම් තැනැත්තෙකුගේ මෘතදේහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන විධිවිධානවලට අනුකූලව යම් විභව්‍ය ජෛව විද්‍යාත්මක උවදුරක් වැළැක්වීමේ කාර්යය සඳහා සෙල්සියස් අංශක 800 සිට 1200 දක්වා වූ උෂ්ණත්වයක් සහිතව විනාඩි 45ක සිට පැයක කාලයක් සඳහා සම්පූර්ණයෙන්ම දැවී යන තෙක් සහ නිසි බලධරයා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක ඒ බලධරයාගේ අධීක්ෂණය යටතේ ආදාහනය කරනු ලැබිය යුතු බවයි. එසේම කවර හෝ තැනැත්තෙකු විසින් කොවිඩ් 19 වෛරසයෙන් මියගොස් ඇති හෝ මියගොස් ඇති බවට සැක කරනු ලබන යම් තැනැත්තෙකුගේ මෘතදේහය නිසි බලධරයා විසින් නම් කරන ලද අවශ්‍ය ආදාහන කටයුතු බාරගෙන සිටින යම් තැනැත්තන් හැර කිසිම තැනැත්තෙකු වෙත බහර නොදෙන බවද අදාළ ගැසට් නිවේදනයේ සඳහන්. මේ අතර අදාළ සුසාන භූමියේ හෝ ස්ථානයේදී මෘතදේහය හසුරවනු ලබන තැනැත්තාගේ ඇඳුම සහ නැවත භාවිත කළ නොහැකි පෞද්ගලික ආරක්ෂණ උපාංග ආදාහන අවස්ථාවේදී මිනි පෙට්ටියද සමගින් පුළුස්සා දැමිය යුතුයි.
නැවත භාවිතා කළ හැකි උපාංග සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කරන ලද විධි විධානවලට අනුකූලව නිසි පරිදි පිරිසිදු කර විෂපීජහරණය සිදු කළ යුතු වනවා. මෘතදේහයේ භෂ්මාවශේෂ ඒ මියගිය තැනැත්තාගේ ළඟම ඥාතීන්ගේ ඉල්ලීම පරිදි අදාළ ළඟම ඥාතීන් වෙත බහර දෙනු ලැබිය හැකි බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. අනුරාධපුරයේ වට්ටක්ක ගොවින් බුහුලදී ඇති අසීරුතාවයන් පිළිබඳව තොරතුරු අප ඊයේ දින සියත ප්‍රවෘත්ති ඔස්සේ විකාශය කළා. ඒ පිළිබඳව ඉක්මනින්ම මැදිහත් වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රජයට උපදෙස් ලබා දී ඇත්තේ එම ගොවින්ගේ අස්වැන්න වහාම විලදී ගැනීමට කටයුතු කරන ලෙසයි. සිය රටතේ සිරිසැපදේ කියලා අපේ පැරණන් නිකමට නෙවෙයි කිව්වේ. අද වෙනකොට මේ කොවිඩ් 19 වෛරසයත් එක්ක අපේකම, අපේ සිරිත්විරිත්, අපේ වෙදකම, අපේ හෙදකම, ඒ වගේම අපේ දේශීය ආහාර පාන ගැනත් ලොකු අවධානයක් අපේ රට තුල වගේම ලෝකෙත් යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපේ ආහාර පාන බවබෝක අපිට බවලා අපි හැමෝටම ඉන් පෝෂණයක් ලබාගෙන අතිරික්තයක් තුලින් ඉන් විශාල විදේශීය විනිමයක් උපයා ගන්නටත් අපිට හැකියාවක් තියෙනවා. හැබැයි අපේ ගොවියට නිසි තැන නිසි මිල ලැබුණ නැත්නම් ඔහුගේ අස්වැන්න නිසි විදිහට අලෙවි කරගන්න බැරි වුණොත් මේ හැම දෙයක්ම අතරමඟ නවතිනවා. ගොවියා අධෛර්යමත් වෙනවා. ඊයේ අපි සවස 6 සිට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් වගේම රාත්‍රී 9:30 අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් අනුරාධපුර වෙලච්චිය ප්‍රදේශයේ වට්ටක්ක ගොවීන් මොහොන දීලා ඉන්න බරපතල ගැටලුවක් අනාවරණය කළා. ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගෙන් මේ ඉල්ලා සිටින්නේ මගේ දරුවොත් මාත් මගේ මහත්තයා හරියට දුක් විඳින අපි ඉන්නේ. මායින් ගම්මානේ එක වනාන්තරේ කැවේ අලි ඉන්නවා. අලින්ගෙනුත් බේරිලා තමයි මගේ මහත්තයා උදේ පාන්දර එන්නේ. ඒ නිසා ඔබතුමාගෙන් වැඳ නමස්කාර කරිල්ලා සිටින්නේ. අපිට මේ ගොවිතැනේ මේ වට්ටක්ක ටික විකුණ ගන්න අගමැතිතුමාගෙනුත් ඉල්ලා සිටින්නේ. අප කෙරේ අනුකම්පා කර බලලා සාධාරණ මිලකට මේ වට්ටක්ක ටික අපිට අලෙවි කරගන්න ඔබතුමාලා පිහිට වෙන්න කියලා. බොහොම දුක් මහන්සියෙන් හදා වඩාගත් තමන්ගේ මේ අස්වැන්න නිසි මිලකට විකුණ ගන්න බැරුව තමයි හැඬු කඳුලින් ඔවුන් අපිට කිව්වේ සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා. මේ ප්‍රවෘත්ති අපි විකාශය කර විනාඩි කිහිපයකට පසුව සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරී මහතෙකු අප අමතා ප්‍රකාශ කළේ විලච්චිය වට්ටක ගොවීන් මොහොනදී ඇති මෙම ගැටලුව පිළිබඳව ජනාධිපතිතුමන් සිය අවධානය යොමු කර ඉන් අනතුරුව වහාම නිලධාරීන්ට උපදෙස් ලබා දෙමින් ගොවීන්ට වහාම සාධාරණයක් ඉෂ්ට කරන ලෙසට ප්‍රකාශ කර ඇති බවයි. ඒ පිළිබඳව කරුණු සුවබලන ලෙසට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ජනාධිපතිතුමන් උපදෙස් ලබා දුන් බව අදාළ නිලධාරියා අප සමග පැවසුවා. මේ බව තවදුරටත් තහවුරු කරමින් අද දහවල් ජනාධිපති මාධ්‍යංශයේද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටි අනුරාධපුර වට්ටක්ක ගොවින්ගේ අස්වැන්න මිලදී ගැනීමට රාජ්‍ය අවශ්‍ය පියවර ගෙන ඇති බවයි. එම වාද්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්ුණේ අනුරාධපුර සහ මහවිලච්චියේ වට්ටක්ක වගාවෙන් ලැබී ඇති විශාල ඵලදාව මිලදී ගැනීමට වහා පියවර ගන්නා ලෙසට රජයේ අනුරාධපුර දිසාපතිවරයාට දැනුම් දී ඇති බවයි. වට්ටක්ක මිලට ගැනීමට අවශ්‍ය මුදල් දිසාපතිවරයාට ලබා දෙන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට උපදෙස් ලබා දී ඇති බවත් මිලදී ගන්නා වට්ටක්ක තොග අනුරාධපුර දිසාපතිවරයාගේද සහය ඇතිව කොළඹට ගෙන්වා දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වලට බෙදා දෙන ලෙසටද කොළඹ දිසාපතිවරයා දැනුම් දී ඇති බව එම මාධ්‍ය නිවේදනයේ දැක්ුණා. සිය වට්ටක්ක ඵලදාව අනුරාධපුර දිසාපතිවරයාට බහර දෙන මෙන් රාජ්‍ය ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්ුණා. සියත අප ඉදිරිපත් කළ මෙම ප්‍රවෘත්තිය ඵල දරමින් ජනාධිපතිතුමත් රජයත් මැදිහත් වී මෙම වට්ටක්ක ගොවින්ගේ ගැටලුව විසඳන්නට ඉදිරිපත් වීම එම ගොවින්ගේ මුවගට නිසඟ හසරැල්ලක් එක්වනු අනුමානයි. කෙසේ වෙතත් ඔවුන්ගේ දුක් මහන්සියට සරිලන ලෙස නිසි මිලක් එම වට්ටක්ක අස්වැන්නට ලබා දීමට දිසාපතිවරයාතුළු අදාළ බලධාරීන් කටයුතු කරනු ඇති බවයි අපගේ විශ්වාසය. මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේද නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් වශයෙන් ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණය කිරීම හේතුවෙන් අගතියට පත්වන පාර්ශ්වයන්ට සාධාරණ ඉටු කිරීම සඳහා රජය මගින් එළවලු සහ මාළු මිලදී ගැනීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව පසුගියදා එළවලු කිලෝග්‍රෑම් 750,000ක් රජය විසින් මිලදීගත් බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු සපයන ගොවීන්ගෙන් එළවලු මෙට්‍රික් ටොන් 350,000ක් පමණ මිලදීගෙන ඇති අතර එම එළවලු ලොරි රථ 35ක් මගින් කොළඹ, කළුතර, මාතර, අනුරාධපුර ආදී ප්‍රදේශ ගම්මාන රැසකට බෙදා හැරීමට පිටත් කර යවා ඇති බව දාග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා. එමෙන්ම දඹුල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු සපයන ගොවීන්ගෙන් එළවලු මෙට්‍රික් ටොන් 104ක් රජය විසින් මිලදීගෙන ඇති බවත් එම එළවලු ලොරි රථ 50ක් මගින් ප්‍රදේශ රැසකට බෙදා හැරීමට පියවරගෙන තිබෙනවා. මීට අමතරව දඹුල්ල සහ කැපිටිපොල ආර්ථික මධ්‍යස්ථාන වලට එළවලු සපයන ගොවීන්ගෙන් එළවලු මිලදී ගැනීම අද දිනේ පුරාම සිදු කෙරෙමින් පවතින බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් නිවේදනය කර තිබෙනවා. වත්මන් රජය මැතිවරණ කොමිෂන් සභාවට විරුද්ධව කටයුතු කරමින් මැතිවරණය පැවැත්වීමට සූදානම් වන බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කර සිටිනවා. එම පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින්. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මාස 3කට වඩා අධික කාලයක් අපේ රටේ පාර්ලිමේන්තුව ක්‍රියාවිරහිත කොට තබන්න බෑ. එනම් මාර්තු මාසේ දෙවෙනිදා පාර්ලිමේන්තුව විසුරුව හැඳු ලැබුවේ නම් ජුනි මාසේ දෙවෙනිදාට පෙර මැතිවරණය පවත්වා නව මන්ත්‍රීවරුන් පත්කොට ජුනි මාසේ දෙවෙනිදාට පෙර පාර්ලිමේන්තුව රැස්වී. නමුත් මෙම වසංගත තත්ත්වයේ වර්ධනය හමුයි මැතිවරණ කොමිසම නිරීක්ෂණය කරනවා ජුනි මාසේ දෙවෙනිදාට පෙර මැතිවරණ පැවැත්වීමට අතිසේ දුෂ්කර තත්ත්වයක් නිර්මාණය වෙන බව ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මැතිවරණ කොමිසමට එරෙහිව කටයුතු කරන්න පටන් ගන්න තිබෙන බව ඉතා පැහැදිලි. ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ආයතනයන්ගෙන් පැහැදිලි නිර්දේශකින් තොරව මැතිවරණ පැවැත්වීම සඳහා දරන ප්‍රයත්නය ආණ්ඩුව විසින් අතර කළ යුතු තිබෙනවා. පළමු කොටම සියත ටීවී නාලිකාවෙන් ප්‍රශ්නයක් යොමු කොට තිබෙනවා. කොරෝනා තත්ත්වය හමුවෙත් ඇතැම්ම දේශපාලනය කරන මැතිවරණ ප්‍රචාර කටයුතු කරනවා කියලා චෝදනා එල්ල වෙනවා. මැතිවරණ කොමිසමට නිවේදනයක් පවන්නිකුත් කරන්න සිදු වුණා. ඔව්, අපි විශ්වාස කරන්නේ මේ රටේ කවරෝ දේශපාලන ව්‍යාපාරයකට. රටේ ජනතාව මෙවැනි විශාල ව්‍යසනයකට පත් වෙමින් තිබෙන වෙලාවක තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ඉදිරියට ගෙනී මොනතරම් හෙළා දැකිය යුතු කරුණක්ද කියන එක පිළිබඳව මම හිතන්නේ මේ රටේ ජනතාව තේරුම් ගනිමි. විශේෂයෙන්ම මැතිවරණ කොමසාරිස්තුමාගේ ප්‍රකාශයෙන් පසු ඒ ප්‍රකාශයට එරෙහිව ආණ්ඩුව පැත්තෙන් ඉතාමත් ප්‍රහාරාත්මක ප්‍රකාශයක් එල්ල කරා. ඔව්, අපි බඩු බෙදනවා, උඹ මොනවද කියන්නේ කියන තරමේ සැහැසි ප්‍රකාශයක්. එයින් පෙන්නුම් කරන්නේ කලින් සඳහන් කළ පරිදි ඔවුන්ට ප්‍රමුඛ වී තිබෙන ඔවුන්ගේ බල න්‍යාය පත්‍රය බවයි. මෙරට කොරෝනා ආසාදිතීන් හඳුනා ගැනීමට ගනු ලබන සාම්පල කඩිනමින් පරීක්ෂා කිරීම සඳහා ප්‍රධාන විශ්වවිද්‍යාල හතරක් තුළ සෞඛ්‍ය ආරක්ෂිතව අවශ්‍ය පහසුකම් සලසා ඇති බව අමාත්‍ය බන්දුලු ගුණවර්ධන මහතා පවසනවා. ඒ අදකුණු බදී පැවති මාධ්‍ය හමුවකදී. හැමදෙනාම කියන්නේ ආසාදිතයන් වාවා අනුරාගති. ඒ අනුව මේ වන විට රියල් ටයිම් PCR කියන පරීක්ෂණය සඳහා දැන් මේ යන්ත්‍ර තුනක් දයාවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් ඒ විශ්වවිද්‍යාලය තුළම මේ රෝගීන් සැක කටයුතු අයගේ සාම්පල් පරීක්ෂා කිරීම සඳහා යොදා ගන්නවා. පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ යන්ත්‍ර තුනක් මේ වන විට ඒ පරීක්ෂණ කටයුතු සඳහා යොදා ගන්නවා. කොළඹ විශ්වවිද්‍යාලයේ යන්ත්‍ර දෙකක් මේ වන විට පරීක්ෂණය සඳහා යොදා ගන්නවා. යාපනය විශ්වවිද්‍යාලයේ යන්ත්‍ර එකක් පරීක්ෂණය සඳහා යොදා ගන්නවා. කියන්නේ විශ්වවිද්‍යාලය තුළම යන්ත්‍ර සහ ආරක්ෂිත කැබිනට් සහිතව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් දෙනු ලබන සාම්පල් පරීක්ෂා කිරීමේ කටයුත්ත විශ්වවිද්‍යාලය විසින් කරනවා. විශ්වවිද්‍යාල හතරක් ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය අපි ආරම්භ කරන්න යන්නේ අදියර තුනකින්. පළවෙනි අදියර මැයි මාසේ 4 වෙනිදා අධ්‍යන සහ අනධ්‍යන කාර්ය මණ්ඩල සඳහා, 11 වෙනිදා සියලුම අවසන් වසර සිසුන් විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතු සඳහා කැඳවන්න, 18 වෙනිදා අනිකුත් සියලුම සිසු දරුවන් සඳහා අධ්‍යන කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී පවත්වන අධ්‍යන කටයුතු වලින් විශාල ප්‍රමාණයක් ඉවත් කරගෙන ඔවුන්ගේ ගෙදර හිටපු ඒ කාල සීමාව තුළ අධ්‍යනය හදාරන ලද වැඩ කටයුතු ඉතා හොඳින් සැලකිල්ලට භාජනය කරලා ඊළඟ වාරය හැකි පමණ අඩු කර ඉතා ඉක්මනින් විභාග කටයුතු වලට දරුවන් යොමු කරා. බේතිනවල පවතින අවදානම් තත්ත්වයත් සමග හදිසි මරණ පරීක්ෂකවරුන් නිසි ආරක්ෂිත ක්‍රමවේදයකින් තොරව රාජකාරිය සිදු කරන බවට පසුගියදා එම නිලධාරීන් මාධ්‍ය හමුවේ තොරතුරු අනාවරණය කළා. සියත ප්‍රවෘත්ති තුළින් ප්‍රථමයෙන් ඒ පිළිබඳව අනාවරණය කිරීමෙන් අනතුරුව රජය වහා මැදිහත් වී එම නිලධාරීන් හට ආරක්ෂිත ඇඳුම් කටර ලබා දීමට කටයුතු කර තිබෙනවා.
හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය පසුගියදා මාධ්‍ය හමුවක් ඇඳවමින් සඳහන් කළේ මේ දිනවල පවතින වාතාවරණය හමුවේ තමන් මරණ පරීක්ෂණ සිදු කරන්නේ නිශ්චිත ආරක්ෂිත ක්‍රමවේදයක් නොමැතිව අඩු පහසුකම් යටතේ බවයි. පිටින් රැගෙන එන මරණත් සැකසිතානන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා ඒ ආකාරයෙන්ම යොමු වෙනවා. නමුත් අපි මෙම මරණ සඳහා යොමු වෙන්නේ අපේ ඉන්න සියලුම ශ්‍රී ලංකා පුරා ඉන්න සියලුම හදිසි මරණ පරීක්ෂකවරු කිසිම නිශ්චිත ආරක්ෂාවකින් තොරවයි. ඉතින් ඒ නිසා අපි දැඩි අවධානය අප ඒ පිළිබඳ පුවත පසුගිය දා සියත ප්‍රවෘත්ති තුළින් ප්‍රථමයෙන් ඉදිරිපත් කිරීමත් සමග ජනාධිපතිවරයාගේ සහ ග්‍රාමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් වාහන ආනයනකරුවන්ගේ සංගමේ දායකත්වයෙන් ශ්‍රී ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය වෙත අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල පරිත්‍යාග කර තිබෙනවා. අධිකර ජනාධිපතිතුමත් ගරු අගමැතිතුමත් එය නැරඹීමෙන් අනතුරුව අපිට ලබා දීලා තියෙනවා වාහන ආනයනය කරන්නන්ගේ සංගමය මැදිහත් කරගෙන ඒ අවශ්‍ය කරන උපකරණ ඊයේ ලබා දුන්නා. ඒ සඳහා අපි බොහොම ස්තුතිවන්ත වෙනවා ගරු අගමැතිතුමාට සහ ජනාධිපතිතුමාට මේ අපිට ලබා දුන්නු ඒ ඇඳුම් කට්ටලය. ඉතින් අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාවේ මා විශේෂයෙන්ම සියත මාධ්‍යයට මේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මා ස්තුතිය ප්‍රකාශ කරන්න කැමැති. රට තුළ වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වයත් සමග පීඩාවටපත් ශ්‍රී ලාංකික ඔබ සමග වෙනුවෙන් සියත ලෙංගතුකම ඩයලොග් සමග අත්විඳ බඳ ගනිමින් අද 8 වන දිනටත් ක්‍රියාත්මක වුණා. ඒ දඹුල්ල සහ කුරුණෑගල යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සියත ලෙංගතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සභාපති රොෂාන්ත කාර්යපිරු මහතාගේ පූර්ණ මඟ පෙන්වීමට සිදු කරගෙන යන ලබන සියත ලෙංගතුකම ඩයලොග් සමග එක්ව සිදු කරගෙන යන සමාජ සත්කාර වැඩසටහනේ 7 වන දිනේ රත්නපුර ඇඹිලිපිටිය සහ හම්බන්තොට කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරුණා. මෙහිදී ප්‍රථමයෙන් රත්නපුර පැල්මඩුල්ල පුරාණ රජමා විහාරස්ථානයේ වෙත ගොස් ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ට බහර දීම සඳහා එහි අනුනාහිමියන් වෙත අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය ඩයලොග් ආයතන නිලධාරීන් විසින් බහර දෙනු ලැබුවා. සමාජයේ බොහෝ අය ඉතාමත් පීඩාවට පත් වෙලා ඉන්න අවස්ථාවක මේ ඩයලොග් ආයතනයත් ඒ වගේම සියත මාධ්‍යාලයත් එකතු වෙලා මේ වගේ සිද්ධ කරන මේ කාර්යවේ සමාජයට ඉතාමත්ම වැදගත්යි. සමාජයට අත්‍යවශ්‍ය වෙලාවක සියලු දෙනාගේම එකමුතුකමින් මේ සිද්ධ කරන සත්කාරය අප විහාරස්ථානයේ වැඩ සිටින මහා සංඝරත්නයටත් ඒ වගේම අවට ගම්වාසී සියලුම ජනතාවටත් ඉතාමත්ම ප්‍රජා සත්කාරක පුණ්‍ය කර්මයක් හැටියට මේ අවස්ථාවේදී පෙන්වා දෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී සියත මාධ්‍යාලයටත් ඒ වගේම ඩයලොග් ආයතනයටත් ඉතාමත්ම ආශිර්වාද පූර්වක ප්‍රාර්ථනා කරන්නේ ඔබ විසින් කරන ලබන පුණ්‍ය ශක්ති හේතුගෙන ඉතාමත්ම රටටත් ලෝකෙටත් ඇතුළත් තිබෙනා වූ මේ වසංගත තත්ත්වය ඉතායිකින් මේ පහව යෑමට මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා, ප්‍රාර්ථනා වේවා කියලා හැමදෙනාටම යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කර සිටිනවා. ඉන් අනතුරුව ඇඹිලිපිටියේ ශ්‍රී බෝධිරාජ ධර්මායතනයට පැමිණ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල් බී සෝභිත හිමියන් වෙත එම ප්‍රදේශයේ ජනතාව සඳහා වෙන් කළ අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය බහර දීම සිදු කෙරුණා. සියත ලෙංගතුකම ඩයලොග් ආයතනයේ අනුග්‍රහයත් ඇතිව සිදු කරන මේ දීප ව්‍යාප්ත සංග්‍රහශීලී වැඩසටහන පළමුවෙන්ම අපේ ප්‍රසාදය සහ ආශිර්වාදය පළ කරන්න කැමැති. සියත නාලිකාව ඩයලොග් ආයතනයත් හා සමග එක්ව කරන මේ සත්ක්‍රියාව අපි දකින්නේ කරුණාවෙන් ඔප්නැන් වුණු ලෙංගතු අධිෂ්ඨානශීලී වැඩපිළිවෙලක් හැටියට. අද හම්බ කළා හිට කෑම සොයා ගන්නා විදිහේ දිලිඳු පවුල් මහරාසියක් ඉන්නවා. ඒ එක්කම මේ ප්‍රදේශයේ ඉන්න ගොවීන් සහ ගොවි කම්කරුවන් මහත් පීඩාවකට පත්වෙච්ච වෙලාවේ විහාරස්ථානයේ මුල් කරගෙන මෙවැනි සංග්‍රහශීලී වැඩසටහනක් සංවිධානය කිරීම ගැන අත්‍යන්ත ස්තුතිපූර්වක පුණ්‍යානුමෝදනාව සිදු කරනවා සියත ටීවී ආයතනයටත් ඩයලොග් ආයතනයටත්. දැන් මේ විහාරස්ථානයට විශාල ප්‍රමාණයක් ආහාර පාර්සල් පරිත්‍යාග කරන්නට යෙදුණා. අපි මේ විහාරස්ථානයේ අවට අත්‍යවශ්‍ය පවුල් සොයාගෙන ඒ ඇත්තන්ටයි මේ සත්කාරය පිරිනමන්නේ. විශේෂ
සියත ලෙන්ගතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම. දැන් රටවට ආපුවත් කීපයක් කෙටියෙන්. කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීම සඳහා ජීවිත අවධානමක් නොතකා සේවය කරන IDH රෝහලේ සියලුම සේවක මණ්ඩලයට හා මුල්ලේරියාව රෝහලේ සේවය කරන සියලුම සේවකීන් හට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්වුණා. ඒ නිරන්තරයෙන් ජනතා සේවයට කැපවි කටයුතු කරන සංවිධානයක් වන ශ්‍රී ලංකා මුස්ලිම් සිවිල් ප්‍රජාවේ සභාපති දුරේෂ් හාෂ්මි මහතාගේ ප්‍රධානත්වයෙන් ගින්තොට මොයකට ප්‍රදේශයේ සිටි විශාල ප්‍රමාණයකින් මුලෙක් පොලිසිය නාවික හමුදාව හා වනජීවී නිලධාරීන් එක්ව අල්ලා ගැනීමෙන් අනතුරුව යාල වනෝද්‍යානය වෙත මුදා හැරීම සඳහා ගෙන යනු ලැබුවා. රට තුළ පවතින ඇඳිරි නීතිය හේතුවෙන් දුෂ්කරතාවයන්ට පත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා අභයගිරි විහාරාධිපති පූජ්‍ය කල්ලංචියේ රතනසිරි නායක ස්වාමින් වහන්සේ විසින් වියලි ආහාර ලබා දීමට පියවරගෙන තිබෙනවා. කොරෝනා වෛරසය හේතුවෙන් අසරණ වී සිටින ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය වියලි ආහාර ලබා දීමේ වැඩසටහනක් මයුරපාද පිරිවෙන් විහාරාධිපති වලේබොඩ ගුණසිරිනා හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරුණා. ගල්ල කළුවැල්ල මුහුදු ජලයේ අද පෙරවරුවේ සිට තෙල් තට්ටුවක් පාවෙමින් තිබෙන අතර මෙම තෙල් තට්ටුව මුහුදු ජලයට මිශ්‍ර වූයේ කෙසේද යන්න පිළිබඳව මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. රාත්‍රී පොත් විකාශය අවසන් යලි තොමයමු හෙට උදෑසන 6ට. සුබරාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.